ආයුබෝවන් අද අපි බලමු මාළු මිරිස් වණ්ඩක්කා ඊළඟට මෑකරල් වම්බොටු තක්කාලි කරවිල පතෝල වැටකොළු මෙන්න මේවා කොයි කාලෙද අසනු නෙලීම සිද්ධ කරන්නට ඕනේ කියලා ඉස්සෙල්ලාම අපි බලමු මාළු මිරිස් සාමාන්‍යයෙන් අපි අසනු නෙලීම සිද්ධ කරද්දී බීජ හිටවල දවස් 75කින් අපිට පුළුවන් අසනු නෙලීම කරන්නට හරියටම දැන් මේකේ මාළු මිරිස් ප්‍රභේදය අනුව සාමාන්‍යයෙන් මේකේ දින ගණන් වෙනස් වෙන්නට පුළුවන්. උගලන්ට පේනවනේ කරල හොඳටම ඉදෙන්නේ නැතුව සාමාන්‍ය රතු පැහැයට වෙන්නේ නැතිව ඊට කලින් අපි හොඳ ලස්සන දීප්තිමත් කහ පාට එනකොට අපි අසනු නෙලීම සිද්ධ කරන්න තෝන මාළු මිරිස්වල. ඊළඟට බණ්ඩක්කවල සාමාන්‍යයෙන් බණ්ඩක්ක කරල හරි ඉක්මනට හැදෙනවා. ඒ කියන්නේ කරල මෝරන්න දවස් 2කට 3කට කලින් අපි මේ බණ්ඩක්ක නෙලීම සිද්ධ කරන්නට ඕනේ. සාමාන්‍යයෙන් අපි දන්නවා මේකේ දැන් අපි හිතමු ඇද්දල බණ්ඩක්ක නම් ඒකේ දිග ටිකක් වැඩි. එතකොට සාමාන්‍යයෙන් අපි හිතවන බණ්ඩක්ක විශේෂයේ ඒ බණ්ඩක්ක කරලි උපරිම දිග ලැබෙන්නට දවස් 3කට විතර කලින් අපි අසනු නෙලීම සිද්ධ කරන්නට ඕනේ. ඒ කියන්නේ මේක හොඳටම මෝරණකන් ඉන්නට බෑ. එතකොට මෝරලාද කියලා මෝරලා නෑ හොඳ ලපටි බණ්ඩක්ක කියලා අපිට දැනගන්න පුළුවන්. අපි දන්නවා අපි එළවලු තෝරන කොටත් අර මෙන්න මේ කොටසින් පොඩ්ඩක් කඩලා බලනවා. ඒක ටක් ගාලා කැඩෙනකොට අපිට මේ අසනු නෙලීම කරන්නට පුළුවන්. හරියටම කිව්වොත් අපි සාමාන්‍ය දින ගණන අනුව කිව්වොත් බණ්ඩක්ක බීජ හිටවල දවස් 50කින් අසනු නෙලීම සිද්ධ කරන්නට පුළුවන්. හොඳටම හොයාගන්න පුළුවන් විදිය තමයි අර බණ්ඩක්ක කරලා හොඳට ලපටි කරලා කැඩිලා යනකොට අග කොටසින් මෙන්න මේ කොටසින් කැඩිලා යනකොට අපිට නෙලා ගන්න පුළුවන් නම් ඒක තමයි වඩාත්ම හොඳ වෙන්නේ. ඊළඟට අපි බලමු සාමාන්‍ය මෑ කරල් අපි දන්නවා ගොඩාක්ම පහසුවෙන් හදා ගන්නට පුළුවන් භෝගේ හැම ගෙදරකම මෑ කරල් වගා කරලා තියෙනවා. හිතවල දවස් 45 දවස් 70 අතර අපිට කරල් අපිට ලපටි කරල් නෙලීම කරන්නට පුළුවන්. දැන් ගොඩක් වෙලාවට විවිධ වර්ගයේ මෑ ಜಾති තියෙනවානේ. බුෂිත මෑ කියලා තියෙනවා, පොළොම් මෑ කියලා තියෙනවා, රතු මෑ කියලා තියෙනවා, පඳුරු මෑ කියලා තියෙනවා. විවිධ වර්ගවල මෑ ಜಾති තියෙනවා. එතකොට මෑ කරල් හැදෙද්දී ඉස්සෙල්ලම එයාගේ දිග තියෙනවා. ඊට පස්සේ තමයි එයා මහත් වෙන්න පටන් ගන්න. එතකොට දැන් මේ මෑ කරල් වල ඇට බේරෙනකම්ම ඉන්න හොඳ නෑ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි සමහර වෙලාවට දකිනවා කරලි ඇට ලස්සනට මෙන්න මෙහෙම මේරිලා බේරිලා තියෙනවා ඇට විදියට. මේ වෙනකන් ඉන්න එපා. මේ වෙලාව හොඳ වෙලාව නෙමෙයි. මීට කලින් අපි මෑ කරල් නෙලීම සිද්ධ කරන්නට ඕනේ. දැන් ඕගොල්ලෝ හදිස්සි හරි බීජ ලබා ගන්නට මේ මෑ තියෙනවා නම් එතකොට ඕගොල්ලෝ හොඳට මෑ කරලේ ඇට බේරෙනකන් ඉඳලා ඊළඟට හොඳ මෝරපු මෑ කරල් ටික එලා ගත්තට ගැටලුවක් නැහැ. සාමාන්‍යයෙන් ටක් ගාලා කැඩෙනකොට අර හරි නැවුම් ශබ්දයක් ඇවිල්ලා අපිට කඩා ගන්න පුළුවන් වෙලාවෙදී කඩන්න ඕනේ. දැන් මේ වගේ මේ ඕගොල්ලන්ට මේ ඊතලෙන් පේන්නන මෑ කරල් මේ ප්‍රමාණය තව මේගොල්ලෝ හැදෙන්නට ඕනේ. මෙන්න මේ කරල් මෙන්න මේ විදිය කරල් තමයි අපි කඩා ගන්නට අවශ්‍ය වෙන්නේ. එතකොට අපි දන්නවා සාමාන්‍යයෙන් මෑ කරල් වල අස්වනු අපිට දවස් සාමාන්‍යයෙන් 4න් 4ට වගේ නෙලීම සිද්ධ කරන්නට පුළුවන්. සමහරට දවස් 5න් 5ට වගේ මේ විදිහට අපිට නෙලීම සිද්ධ කරන්නට පුළුවන්. එතකොට හැම වෙලාවෙම මතක තියාගන්න තෝනි කාරණේ තමයි කරල කොයි විදිහටද හැදිලා තියෙන්නේ. කරල හරි ප්‍රමාණයට මෝරලා තියෙනවා නම් ඕගලන්ට අස්වනු නෙලීම සිද්ධ කරන්නට පුළුවන්. ඊළඟට අපි බලමු වම්බුටු. වම්බුටු වගාවක් කරලා තියෙනවා නම් ගෙවත්ති වම්බුටු පැලයක් හිටවල තියෙනවා නම් කොයි කාලයේද නිවැරදි වෙලාව වම්බුටු අපිට කරල් නෙලීම සඳහා නිවැරදි වෙලාව මොකක්ද? දැන් ගොඩාක් වෙලාවට ගොඩක් අයට ගැටලුවක් තමයි කොයි කාලෙදිද වම්බුටු නෙලීම කරන්නට ඕනේ. සාමාන්‍යයෙන් වම්බුටු වල නිවැරදි දිගට කරල පත් වෙනකන් අපි ඉන්න ඕනේ. ඉස්සෙල්ලම වෙන්නේ කරල නිවැරදි දිගට පත් වෙනවා. ඊට පස්සේ තමයි මේක කරල මහත් වෙන්න පටන් ගන්න. එතකොට සාමාන්‍යයෙන් පොත්ත දීප්තිමත් වෙලා තියෙනකොට ඒ වගේම අර ගෙඩිය ඉබෙනසුළු ගෙඩිය තියෙනකොට තමයි මේක ටක් ගාලා කැඩිලා යනවා. එතකොට අන්න ඒ වෙලාවේදී අපි මේකේ වම්බුටු නෙලීම සිද්ධ කරන්නට ඕනේ. මේ කරල මහත් වෙනකන් ඉන්නට එපා. ගොඩාක් මහත් වෙනකන් හිටියොත් මේක මෝරනවා. ඒක නිසා හරි දිගටපත් වෙන්නට ඕනේ. එතකොට දීප්තිමත් ස්වභාවයේ තියෙන්නට ඕනේ. ඒ වගේම හොඳ
ගෙඩිය ඉබින සුළු බවට පත් වෙනවා නම් ගෙඩිය තද වෙනකොට ඒ කියන්නේ පොත්ත ඝන වෙනකොට ඒ කියන්නේ කරල මෝරනවා ඒක හොඳට මතක තියාගන්න දින ගණන අනුව කිව්වොත් සාමාන්‍යයෙන් පැලේ හිටවල ඒ කියන්නේ බීජ හිටවල අපි දින 60ත් 75ත් අතර කාලෙදී අපිට පළමු අස්වැන්න ලබා ගන්නට පුළුවන් වෙනවා ඊළඟට අපි බලමු තක්කාලි තක්කාලි වලදී බීජ හිටවල දවස් 75කින් අපිට පළදාව නෙලීම සිද්ධ කරන්නට පුළුවන් සාමාන්‍යයෙන් අර 150ක් විතර කහ පාට රෝස පාටට එනකොට අපි අස්වනු නෙලීම සිද්ධ කරන්නට ඕනේ දැන් අපි ගෙවතු වගාවේ දින තග්ගාලා කඩාගෙන අපේ එළවලු වලට දාන තමයි සූදානම් වෙන්නේ හැබැයි එහෙම නෙමෙයි දැන් අපි ටිකක් වැඩියෙන් වගා කරලා තියෙනවා අපිට ටිකක් කල් තියා ගන්න ඕන නම් කොයිම වෙලාවකවත් මේ තක්කාලි වල මේ මෙන්න මෙතනින් සවි වෙන තැනින් කඩන්න එපා නටුව පිටින්ම කඩලා අරගන්න එතකොට ටිකක් කල් අපිට තියා ගන්න පුළුවන් ඉදෙන්නේ නැතුව එතකොට සාමාන්‍යයෙන් බීජ හිටවල දවස් 7-5කින් පමණ අපිට පුළුවන් අස්වැන්න පළවෙනි අස්වැන්න නෙලා ගන්න තක්කාලි වලත් ප්‍රභේද දෙකක් තියෙනවා ඩිටර්මිනේට් ඉන්ඩිපෙන්ඩන්ට් ඩිටර්මිනේට් කියලා දෙකක් තියෙනවා එතකොට සමහර ඒවා උසට යනවා ඒ කියන්නේ උසට වැල වගේ යනවා ඒගොල්ලන්ගේ අපිට වැඩි වැඩියෙන් තක්කාලි ලබා ගැනීම කරන්න පුළුවන් සමහර විට අවුරුදු 3ක් යනකම් තක්කාලි නෙලීම සිද්ධ කරගන්නට පුළුවන් විවිධ ප්‍රභේද තියෙනවා එතකොට තක්කාලි වල අර ප්‍රභේදය අනුව ඒ අසනු නෙලීමේ කාලයත් වෙනස් වෙනවා හරිම ක්‍රමය තමයි මෙන්න මේ විදියට කහ පාට 140ක් 150ක් ඒ කියන්නේ මුළු ගෙඩියම කහ පාට වෙලා නැහැ ලාවට කහ පාට වෙගෙන එනකොට තමයි අසනු නෙලීම සිද්ධ කරන්නට පුළුවන් වෙන්නේ හරි ඊළඟට අපි බලමු සාමාන්‍යයෙන් මේ මෙන්න මේ කුකබීටාසී ෆැමිලි එකේ අපි ගත්තොත් එහෙම පතෝලා ඊළඟට කරවිල ඊළඟට ලබු මේ විදියට අපි සාමාන්‍යයෙන් අර කියන්නේ ගෝඩ් කියලා එතකොට බිටර් ගෝඩ් ස්නේක් ගෝඩ් ඔය විදියට කියන ඔන්නෝයේ එළවලු ಜಾති ටික කොයි කාලෙද එළවලු අස්වනු නෙලා ගන්නට ඕනි මේකත් ගොඩාක් අයට තියෙන ගැටලුවක් සාමාන්‍යයෙන් මේ හැම එකෙම කරල උඩරිම දිගටපත් වෙනවා ඊට පස්සේ තමයි ඒගොලු මහත් වෙන ගන්නෙ හොඳට මතක තියාගන්න මේ එළවලු වල ගොඩාක් දකින්න පුළුවන් ලක්ෂණයක් තමයි ඒක එතකොට මේ උපරිම දිගටපත් වෙනකන් අපි ඉන්නට ඕනේ සාමාන්‍ය මේකෙත් දින 60ත් 75ත් අතර කාලෙදි ඒ කියන්නේ බීජ හිටවල පැලේ හැදිලා දින 60ත් 75ත් අතර කාලෙදි අපිට අසනු නෙලීම සිද්ධ කරන්නට පුළුවන් දැන් අපි දන්නවා කරල මෝරනකන් ඉන්නේ නැහැ ඒ කියන්නේ ඇට අපිට හැපෙන ගානට අර කැපිලා යන ගානට තියෙනකොට අපි මේක අසනු නෙලීම සිද්ධ කරගන්නට ඕනි දැන් අපි වැටකළු කරලක් ගත්තොත් එහෙම අර නෙරි අතර එබෙන සුළු බව තියෙන්නට ඕනි තද ගතිය නැතුව දැන් අපි වැටකළු කරලේ නෙරි අතර දැන් මෙතන මම වැටකළු පෙන්නලා නැහැ මෙන්න මෙතන මේ නෙරි අතරේ මේ එබෙන සුළු මේ තමයි මේ නෙරි මේ අතරේ එබෙන සුළු බව තියෙන්නට ඕනි ඒක ගොඩාක් තද වෙලා තියෙනවා නම් ඒ කියන්නේ ඒක හොඳ ගානට ඊට වඩා පැහිලා කියලා ඒ නිසා පැහෙන්න කලින් ලා ලපටි කරලට වඩා චුට්ටක් වෙනස් වෙනකොට ඒ කියන්නේ තද කොළපාට පොඩ්ඩක් නැති වෙනකොට අපි මේක නෙලා ගැනීම සිද්ධ කරන්නට ඕනේ. දැන් අපි මේකේ සුදු කරවිල ගත්තොත් එහෙම සුදු කරවිල වල ලා කොළපාට සුදු පාට බවට පත් වෙනවා. අන්න ඒ වෙලාවෙදි තමයි ඒක නෙලීම සිද්ධ කරන්නට ඕනේ. සාමාන්‍යයෙන් සමස්තයක් විදිහට ගත්තාම දින 60ත් 75ත් අතර අපිට මේකේ පළදාව නෙලීම සිද්ධ කරන්නට පුළුවන්. එතකොට මම හිතනවා දැන් අපි ගොඩාක් එළවලු జాති ගැන කොයි කාලෙද මේ අස්වනු නෙලීම සිද්ධ කරන්නට ඕනි කියලා දැන් දැනුමත් වෙලා ඉන්නේ. ඒක ඊටාම වැදගත් වෙනවා ගොඩාක් අයට අර හොඳ දැන් මේ හරි කාලෙදී අපි අස්වනු නෙලීම පිළිබඳව දැනුවත් වෙන්නට අවශ්‍ය කරන පළවෙනි කරුණ තමයි ඒ කාලෙදී තමයි මේ නිවැරදි සංයෝග. ඒකෙන් ඒ පෝෂක ටික හරියටම අඩංගු වෙන්නේ ඒ එළවලුවේ. ඒ නිසා අපි ලපටි කරලෙදි කරගන්නේ නැතුව හොඳටම මෝරණකන් ඉන්නේ නැතුව අර ඒ එයාගේ තරුණ වයසේදී අපි කඩා ගත්තාම අපිට ඉතාම රසවත් ව්‍යංජන ලබා ගන්නටත් පුළුවන් ඒ තියෙන පෝෂක සංයුතියත් අවශ්‍ය කරන ප්‍රශස්ත මට්ටමේ තියෙනවා. ඒ නිසා තමයි මේ නිවැරදි කාල සීමාවෙදී එළවලු නෙලීම ගැන අපි දැනුවත් වෙන්නට ඕනේ ව්‍යාපාරික වගාවක් කරනවා නම් එවැනි කෙනෙක්ටත් ඉතාමත්ම වැදගත් වෙනවා මේ පිළිබඳ නිවැරදි දැනුවත් වීමක් ලබා ගැනීම. එහෙනම් තවත් වීඩියෝ එකක් ඔයගලන්ට ඉස්සරහට එන්න තියෙනවා. ඒකෙන් පස්සේ මේ වීඩියෝ සෙෂන් එක ඉවර වෙනවා. එතකොට ඔයගලන්ට සම්පූර්ණයෙන්ම අපි එදිනෙදා භාවිතයට ගන්න ගොඩාක් එළවලු වල
අස්වනු නෙළන කාලය පිළිබඳ නිවැරදි දැනුවත් වීම ඔයගලන්ට ලබා ගන්නට පුළුවන්. එහෙනම් ඊළඟ වීඩියෝ එකත් සමගත් රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා. තවත් වීඩියෝ එකකින් අපි ඉක්මනින්ම හම්බ වෙමු.